ආණ්ඩුව රිචාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන්න කිව්වම අපි සාක්ෂි 80ක් සහිත චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කරා. එතනදී රිචාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාගේ පවුලේ අය අක්කර 3000කට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමෙන් අත්පත් කරගෙන යොදාගත්ත 68ක පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කරා. ඔන්න අපි මේ ලේකන 80 හොයන්න මුලින්ම සතියක් විතර දුක් වින්දා. ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කරාම නැවත පොලිසිය පොතක ලියාගෙන පැය 3ක් විතර අපෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. දැන් අපිට නැවත වතාවක් මූල්‍ය අපරාධ කොට්ටාසයට ඇවිල්ලා මේ පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දෙන්න කියනවා. එතකොට එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට 3 පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපට දැන් සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා. මේ ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද එහෙම නැත්නම් පැමිණිලිකාරයන්ටද කියලා. මොකද පැමිණිලිකාර අපිට මෙච්චර වද විඳින්න වුණාට රිචාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයා නම් තාම යහතින් ඉන්නවා. ඔහුගේ එක රෝම කූපයකටවත් හානියක් මෙතෙක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම පසුගිය සතියන්තයේ මාධ්‍යවල පට්ටපල් බොරු දෙකක් වාර්තා වුණා. පළවෙනි බොරුව තමයි අනාගතයේ බිහිවෙන ජනාධිපතිට වර්තමාන ජනාධිපතිට තියෙන බලතල සාතිශය බහුතරයක් නැහැ. ඒ නිසා නිකමෙක් පත් කරගන්නට මෙතරම් මුදලක් ජනාධිපතිවරණය සඳහා වැය කරන්නේ ඇයි කියලා මාධ්‍ය සාතිශය බහුතරයක ප්‍රශ්න කරලා තිබුණා. මේක පට්ටපල් බොරුවක්. වර්තමාන ජනාධිපතිතුමාට තිබෙන සියලුම බලතල අනාගත ජනාධිපතිතුමාටත් ඒ ආකාරයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි, සමහරු කියනවා ඇමති දූර දරන්න බෑ කියලා. මම ප්‍රශ්න කරන්න කැමති, අනාගත ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍ය ධූරය හැරුණකොට වෙනත් අමාත්‍ය ධූරයක් දරන්න බෑයි කියලා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ? වර්තමාන ජනාධිපතිතුමාට එතුමා ධූරයේ සිටිනකම් මහවැලි සංවර්ධන විශේෂ සහ පරිසර විශේෂ තිබිය යුතුයි කියලා තිබුණාට ඊළඟ ජනාධිපතිට කිසිම විෂයක් දරන්න බෑයි කියලා සඳහන් වෙන්නේ කොතනද? ඒ වගේම මේ කලින් හිටපු ජනාධිපති, කියන්නේ 19 වෙනි සංශෝධනයේ පෙර හිටිය ජනාධිපති, දැන් ජනාධිපති අතර මහා බරපතල වෙනසක් නැහැ. ජනාධිපතිවරයාට තිබුණු බලතල 3ක් පමණයි 19 වෙනි ව්‍යවස්ථාවෙන් අයින් කරේ. එකක් ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශය මත කටයුතු කළ යුතුයි. දෙක, වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා ඇරීම වසර 4 මාර දක්වා කල් ගියා. 3, පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම් පතක් ඍජුවම ජනාධිපතිවරයා ජනපත විමසුමකදී ජනතාවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට ලැබී තිබුණු බලය ඉවත් වුණා. ඔච්චරයි වෙනස් වුණේ. අනාගත ජනාධිපතිට කිසි බලයක් නැහැ කියලා පාළු ගෙවල් වල වළම් බිඳින ඊනියා නීති විශාරදයන්ට මම අභියෝග කරනවා, එන්න මා සමග සංවාදයකට ඇවිත් ඕවා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්නලා දෙන්න කියලා. ඊළඟට ඊළඟ කාරණේ තමයි පත්තරවල ප්‍රධාන සිරස්තලයේ කරගෙන තිබුණේ ඔන්න ජනාධිපතිතුමා ජනමත විමසුමක් පවත්වලා ජනතාවගේ අනුමැතිය අරගෙන පාර්ලිමේන්තු මැතිවරණේ ජනාධිපතිවරණයට කලින් ගේන්න යනවා කියලා. ජනාධිපතිට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බලයක් තිබුණා නම් ඒ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85-2 වගන්තිය 19 වෙනි සංශෝධනයේ ඉවත් කරහමාරයි. 19 වෙනි සංශෝධනයේ මොකද වුනේ කියලා දන්නේ නැති අය තමයි මේවා කතා කරන්නේ. ජනාධිපතිතුමා රුපියල් බිලියන ගාණක් වැය කරලා ජනමත විචාරණයක් පවත්වලා පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනෑයි කියලා රටේ ජනතාවගෙන් 99%ක් කිව්වත්, හැබැයි පාර්ලිමේන්තුවේ 3-2 ඒක කියන්නේ නැත්නම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න බෑ. ඒ නිසා රටේ 99%ක් පාර්ලිමේන්තු මැතිවරණය ඕනෑයි කිව්වත් ඒ ජනමත විචාරණයෙන් කළ හැකි කෙංගෙඩියක් නෑ. නිකම්ම නිකම් මුදල් නාස්තියක් පමණක් වෙනවා. ඒ නිසා අපි ඉන්නේ ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්විය යුතුයි. ජනාධිපතිවරණය පැවැත්වුවාට පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. ජනාධිපතිවරණය අපි ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ උදා වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හේදී යන බව 1989, ඒ වගේම 2010 පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය අවසන් වුණාම පැවැත්වීමෙන් රටට ඔප්පු වී තිබෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ හේදිලා යන එක වළක්ව ගන්නයි ඒ අයට ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීම උවමනා වෙලා තියෙන්නේ. ඒ අයට වාසි දේ අපට අවාසි. ඇයි එජාපේට වාසි අපට අවාසි දෙයකට අපේ අත අපි උස්සන්නේ? ඒ පිළිබඳ
මේ වෙන විට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මමයි. මොකද මේ පවතින තේරීම්කාරක සභාව එක පැත්තකින් තමන්ගේ විෂයපතේට පරිබාහිරව ප්‍රශ්න කරනවා, දෙක විෂයපතේ වෙලා තියෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන ප්‍රශ්න නොකර සිටිනවා, තුන සමස්ත ආණ්ඩුවටම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනාව එල්ල වෙද්දී ඒක ජනාධිපතිවරයාට පමණක් පැටවීමේ උත්සාහයකදී ඉන්නවා, හතර රාජ්‍ය නිලධාරීන් එතනට පැමිණියාම ඉතාම අශීලාචාර ආකාරයට බලහත්කාර ආකාරයට අපහාස කරන ආකාරයෙන් ඔවුන්ගේ අභිමානය විනාශ වෙන ආකාරයේ මන්ත්‍රීවරු කටයුතු කරනවා. මේ මන්ත්‍රීවරු කියන්නේ මහජන නියෝජිතයෝ. ඒ අයට මේ නැති බලයක් ආරෝපණය කරගෙන රාජ්‍ය නිලධාරීන් ටොකු අනින්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා මේ තේරීම්කාරක සභාව රටේ බුද්ධ්‍යංශ විනාශ කරමින්, රාජ්‍ය සේවය විනාශ කරමින්, ඒ වගේම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරන ආකාරය පිළිබඳ මම මේ වන විට කථානායකතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ආකාරයෙන් මේක මතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි කිව්වේ රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයා, සමාව ඉන්න රිෂාඩ් බදුරුද්දීන් මන්ත්‍රීවරයා දෙ පවුල සහ පවුලට සම්බන්ධ සමාගම් දෙකක් විසින් රුපියල් මිලියන 240ක ඔප්පුවේ වටිනාකම, සාමාන්‍යයෙන් ඔප්පුවල වටිනාකම දාලා තියෙන්නේ බොහොම අඩුවෙන්, ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 240ක් යයි සඳහන් වන ඔප්පු 68කින් අක්කර 3000කට අධික ප්‍රමාණයක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් අත්පත් කර තියෙනවා. ඒ සියලුම ඔප්පුවල පිටපත් අපි පොලිසියට බාර දී තිබෙන්නේ, තුවක්කුවට වෙඩි උණ්ඩ පුරවලා පොලිසිය අතර බාර දුන්න, ඊට පස්සේ තෙඩි තියාගන්න බැරි නම් ඒක පොලිසිය අඩුපාඩුව. දැන් මේ වෙනකොට අපි දැක්කා මේ අශ්වෙත් මහත්මිය සඳහා ඒගොල්ලන්ට නැවතත් පත් වෙන්න කියලා, නැවතත් ඒක බාර ගන්න කියලා කොන්වන්සලා සහ තවත් සිවිලියන් විදුතුන් කියනවා. මොනවද ඔබතුමාට ඒ සම්බන්ධයෙන්? ඉතින් එතුමල්ලා කොහොමත් අස්තුනේ මාසකින් ආපහු එන්න හිතාගන්නේ. ඉනිසාද එතුමල්ලා අස්වැච් එක නාටකයක් කියලා අපි කිව්ව කාරණේ මේ වෙනට ඔප්පු වෙමින් පවතිනවා. හැබැයි රිෂාඩ් බදුරුද්දීන් මන්ත්‍රීවරයාට නම් ආයි ඇමති ධූරයක් බාර ගැනීමට හැකිවන්නේ මේ පරීක්ෂණ වලට මුහුණ දීලා තමන් ත්‍රස්තවාදී පෝෂණය නොකළ බවට, තමන් මහා පරිමාණ දූෂිතයෙක් බවට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් වුණාට පස්සේ කියන එක අපි සියලු දෙනාටම සිහිපත් කරමු. හේදී යනවා කියන එක මම අදහස් කරේ මොකද මම පැහැදිලි කරා 1989 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු පක්ෂය පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතරයක් ලබාගෙන විපක්ෂය සුළු ආසන ගාණක් ලබා ගත්තේ. ඒ තත්ත්වෙමයි ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවොත් එක්සත් ජාතික පක්ෂයට අත් වෙන්නේ. ඒ වගේම අපි දැක්කා අමාත්‍යතුමා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂයේ නම වෙනසක් සිදු වෙන්න ඕනේ කියලා. නායකත්වයේ එක්සත් ජාතික පක්ෂයේ අපිටම කියන දේ එක්සත් ජාතික පරාජයට හේතු වෙන්නේ මේ උතුර කෙනෙදේ වෙන දෙයක් සිදු වෙන්නේ නැති හින්දා. දුක පරාජය නම් දුකට හේතුව රනිල් සහ තවත් අය තියෙන, තවත් හේතු දෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ප්‍රධාන හේතුව. හැබැයි ඒ වගේම පෞගේ වසර 4 තුල රටට කරපු මහ විනාශයට අඩු වැඩි වශයෙන් සම්මාදම් වෙච්ච සෑම ඇමතිවරයෙක්ම මේ පරාජයටත් වග කීතුයි. ඒ වගේම නායකයන්ට රට කණ්ඩ බලාගෙන දීලා ඕන දෙයකට ජය වේවා කියන එක්සත් ජාතික පාක්ෂිකිනුත් මේ පක්ෂයටත් වෙන පරාජයේ කොටස්කරු බව සිහිපත් කරගත යුතුයි. ඔගේ ඔබතුමා කිව්වා මේ නම ජනාධිපතිතුමාට බලය දිනවා කියලා. ඉතිරිපත් වෙන ජනාධිපතිතුමාට බලය දෙනමුත් අපි දැක්ක මේ වර්තමාන කල සංශෝධනයත් එක්ක ජනාධිපතිතුමාට බලතල අඩුවීමක් සිදුන අපි දැක්ක ඉරායකින් සම්බන්ධයෙන් සතවදවත් කාරණා සම්බන්ධයෙන්. ඒක එහෙම නෙමෙයි. දැන් ඔබතුමා මං කිව්වේ නැහැ, මං ඉඳලා නැහැ. මං කිව්වා බලතල 3ක් විතරයි නැතුනේ කියලා. බලතල 3ම කිව්වා. ඒ අරන අනිත් ඔක්කොම තියෙනවා. ඔබේ බලතල 3 නැතුව ජනාධිපතිතුමාට මේ විධායකය ගැන අදුවක් තියෙනව නේද? මොකද අදිස්ති පිළිගැනීම ගැනීමට හැකියාවක් නැහැ නේද? ඇයි අද්දෙයියනේ දැන් වර්තමාන ජනාධිපති හොඳට අතපය දිගහැරලා මේ බලතල පෙන්වන්නේ. ඇමති මණ්ඩල රැස්වීම කියන්නේ නැහැ. ඊළඟට තමන්ට ඕන ඇමතිවරු පත් කරනවා, තමන්ට ඕන විදිහට ලේකම්වරු මාරු කරනවා. තව වෙලාව තාම ජනාධිපතිතුමා පාවිච්චි කරේ සුළුවවි බැරාවිත් තියෙනවා. ජනාධිපතිතුමාට ඕන නම් පුළුවන් පාර්ලිමේන්තුව කල් තියලා මාස දෙකක් දක්වා කල් තියලා එක දවසක් රැස් වුණාම ආයි තව මාස දෙකකට කල් තියන්න. ඒ වගේම ජනාධිපතිතුමාට පුළුවන් මේ අමාත්‍යංශ ලේකම්වරු සීලු දෙනාම ඉවත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාක්ෂිකයෝ ටික අමාත්‍යංශ ලේකම්වරුන් බවට පත් කරන්න. එතුමාට පුළුවන් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ දැනට තියෙන වියදම් සීමාව ඉවත් කරලා ඇමති මණ්ඩල කැඳවීමකින් තොරව
දිගටම ලේකම්වරු හරහා රටපාලනය කරගෙන යන. ඒ නිසා ජනාධිපතිතුමා තවමත් අතිශයින් බලවත්. ඒ බලය පාවිච්චි කරන්න දන්න කෙනෙකුට ওই තනතුරෙන් ගොඩක් වැඩ පෙන්නන්න පුළුවන්. ඊ අපි දැක්ක මේ ගුවන් උනාසරම තමල් රාජපක්ෂ මතුතුමාගේ නම නම් යෝජනා කරනවා වොත් හොඳයි කියලා. නෑ මේකක් උනේ නෑ. ඒක වරදි අදහසක්. මයන්ත දිසානායක මන්ත්‍රීතුමා කිව්වා තමල් රාජපක්ෂ මැතිතුමා තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා. එතකොට උන්වහන්සේ ඒ පිළිබඳ උන්වහන්සේගේ ප්‍රසාදය පළ කරා. හැබැයි අපි මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මගේ මිත්‍ර මන්ත්‍රීතුමාට කියනවා අපි අපේ අපේක්ෂා ගැන බලා ගන්න ඔබ ඔබේ අපේක්ෂා ගැන බලා ගන්න. හැමදාමත් පරදින රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපහු දානවද? එහෙම නැත්නම් අයියන්ඩිව දානවද? අයියන්ඩිගේ මාමණ්ඩි වෙන කතානායකතුමා දානවද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ඉල්ලීම වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා දානවද? ඉන්නේ කවුද දාන්නේ කියලා අපිට කියන්න අපේ අපේක්ෂකව නම් කිරීම අපි කරගන්නම්. අනුන්ගේ උදව් අපිට ඒකට අවශ්‍ය නැහැ. තමල් රාජපක්ෂ මැතිතුමා ඉතාම ගෞරවනීය දේශපාලන චරිතයක්. හැබැයි අපේ හැමෝගෙම තේරුම් වී තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒකින් කියවෙන්නේ තමල් රාජපක්ෂ මැතිතුමා සුදුසු නැහැ කියලා. අපිට සුදුසු ගොඩක් ඉන්නවා. ඒ අතුරෙන් වඩාත් සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන ස්ථාවරේ අපි ඉන්නවා. අපේ ගැමියෝ කියලා හෙයියම් මාරු කියලා දෙයක්. හෙයියම් මාරු කියලා කියන්නේ හරක් බානේ විශේෂයෙන්ම ගොයම් පාගෙන වෙලාවට හරක් බානේ ගොන්නු දෙන්න දෙපැත්ත මාරු කරලා බැඳම ගොයම් ටික පාග ගන්න වෙන්නේ නැහැ. මොකද හරක් දෙන්න දෙපැත්තට අදින නිසා. අදත් වෙලා තියෙන හෙයියම් මාරුවක් ජනාධිපති කියන හරකාසා අගමැති කියන හරකව මේ හරකගේ කකුල් දෙකේ කතන්දර නේ මේ හෙයියම් මාරුවේ උදසුනට දෙන්න දෙපැත්තට අදින නිසා ආණ්ඩුව කියන වීටික පෑගෙන්නේ නැහැ. වීටික ගෙට ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ හෙයියම් මාරුව පවතිනතුරු රටට සුගතියක් නැහැ. හැබැයි අපි නම් නෙවෙයි මේ දෙන්නපත් කරේ දෙන්න කරටත් දාගෙන ඇවිල්ලා එකටපත් වෙලා අයියයි මල්ලි වගේ රටට රට කරනවා කියලා කිරිබත් කාලා රටට කිව්ව දෙන්න තමයි අද විරසක වෙලා තියෙන්නේ. බත් හැලිය ලිපේ තිබ්බම අමුසැමි විරසකේ නම් අවසන් වෙනවලු. මේ විරසකේ නම් ආණ්ඩුව අවසන් වන තුරාවට තිබෙන බවයි පේන්නේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මම කියන දේ විශ්වාස කරන්න. මම S4න් බලන කෙනෙක්. මේ S4ට මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමරිකානු කුරුවැසිකම ඉවත් කර ගැනීමේ ලිපි ලේඛන. ඒ නිසා එතුමාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්න පුළුවන්. කිසිම නීතිමය දේශපාලන බාධාවක් නැහැ. යම් කිසි විදිහකින් ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන උතුමාලගේ ආණ්ඩුව යටතේ මේ විශේෂිත අපහාර සම්බන්ධයෙන් ගන්න ඕන අනිවාර්යම වූ අපිට කිසිම වංචනිකේ හොරෙක් රැකගැනීමේ උමනාවක් නැහැ. මියගිය 254ට සාධාරණය වෙන්න. ඒ වගේම තවමත් තුවාල වෙලා ඇඟේ තියෙන තුවාලවල වේදනාවට වඩා අපිව මැරෙන්න දාලා බලාගෙන හිටියයි කියලා හිතේ තුවාලයක් හැදිලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාවට සාධාරණයක් වෙන්න තරාතිරම නොබලා වරදිකරුවන් සියලු දෙනාට දඬුවම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ පිළිබඳ ඉදිරියේදී අපි ජනාධිපති කොමිසමක් පත් කරලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ගැඹුරින් උරුල්ව විමර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි එතුමන්ලගේ වැඩක්නේ. මා මිත්‍ර රවුෆ් හකීම් අමාත්‍යවරයා. අපි එතුමාට අස් වෙන්න කියන්නේ නැතුව අස් වෙලා මමත් අන්තවාදීන් සමග එකට සිට ගන්නවා කියලා රට ප්‍රකාශ කරපු ඇමති කෙනෙක්. ඉතින් එතුමන්ලා පක්ෂවලට සහාය දෙනවද නැද්ද කියන එක දැන් එච්චර අදාළ වෙන්නේ නැහැ. මොකද ඔවුන් තවදුරටත් නියෝජනය කරන්නේ මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව නෙවෙයි, මුස්ලිම් අන්තවාදීන්ව පමණයි.